අපි මේ ඇතිවෙච්ච සිද්ධිය වාර්තා කරා. ඒ වාර්තා කරලා ඉවර වෙලා පැය කමාර දෙකක් විතර වාර්තා කරලා මම යන්න ගියා. ඒ කියන්නේ යන්න ගියා ගෙවල් පැත්තට යන්න නම් මම යන්න ඕනේ ගංගොඩවිල හරහා. ඒ පැත්තෙන් යන්න ඕනේ යන්න යනකොට බයික් එක නතර වුණා. නතර කරලා ඔෆිස් එකෙන් කෝල් එකක් මම ඒකට උත්තර දෙනකොට මම දැක්කා විරෝධතාවකරුවන් කීප දෙනෙක් දුවගෙන එනවා. ඒ පිට පස්සේ පොලිසිය ස්ටිප් එකයි ආවා. ඒගොල්ලන් පස්සේ පැනුවේ නැහැ. මේම සයිඩ් එකේ හිටපු මාව ආ උඹත් මෙතනද කියලා දුන්න බැටන් ගොළු පාර මේවටයි මේවට අතරයි කැමරාවට ඔක්කොටම ස්ටීප් ද කවුද ගැව්වේ පොලිසිය දෙකම හිටියා දෙකම ගැව්වා ඊළඟට ආපහු ඊළඟ කණ්ඩායම ආවා ඒ කණ්ඩායමත් මට ගැව්වා ඉතින් මං කිව්වා දැන් මම සාමාන්‍ය හැඳුනුම්පත බෙල්ල එල්ලගෙන ඉන්නේ සාමාන්‍ය මගේ හැටි පුරුද්දක් රාජකාරී මට්ටමේදී කැමරාව අතේ මම හෙල්මට් එකක් දාලා තිබිච්ච නිසා මගේ ඔළුව බේරුණා ඉතින් දැන් අද මගේ පෞද්ගලික කැමරාව තමයි මේ විනාශ වෙලා තියෙන්නේ අපි කවදාකවත් හිතුවේ නැහැ මා මාධ්‍ය වේදින්ට මේව ගහයි කියලා. මොකද අපිවත් දන්නවා අපි කාලාන්තරයක් මේව වාර්තා කරන මිනිස්සු රටේ ඉන්න ඉහළ පෙළේ නිලධාරීන්, දේශපාලනඥයන් මුදේවරු අගමැතිතුමාගේ වැඩක හිටියේ. ඉතින් බොහොම කනගාටුයි මේ වෙච්ච සිද්ධියට. මාස්ක් එක ගලුමයි පොඩ්ඩ. කීරිතරදයි ගැහුවේ? මට හිතන විදිහට ඒ වෙලාවේ 12 මාරත් 12ත් අතර වගේ තමයි මට ඒ සිද්ධිය සිද්ධ වුණේ. හරියටම මේ යුනිෆෝම් ඇඳලා හිටියේ. යුනිෆෝම් ඇඳලා හිටියේ. සාමාන්‍ය ප්‍රහාරයකට ඒගොල්ලෝ මූණ දෙනකොට කොහොමද ඒගොල්ලන් ගැතිය තියෙන බැටන් එක ඒ අදාළ ආම්පන්නත් එක්ක තමයි බැටන් වලින් තමයි මට ගෙව්වේ. බැටන් වලින්. ඔව් ඒගොල්ලෝ මාව දැනගෙන ගෙව්වේ. කියන්නේ මම මාධ්‍යවේදී කියලා දැනගෙනයි ගෙව්වේ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මීඩියා ඩීකේ පෙන්වුවා අනිවාර්යයෙන් පෙන්වන්න. පෙන්වන්න දෙන්නේ මේ බෙල්ලේ තියෙන ඇති. ඔය බලන්න මගේ කැමරාව මේ කැමරාවට ගහලා තියෙන ගෙහින්නේ. මේ මෙහෙම මේකට ගහන්නේ ඇයි? නිකම් මිනිහෙක් රාත්‍රී රෑ 12ට කැමරාවක් අරන් එන්නේ නැහනේ. සාමාන්‍යයෙන් එහෙම එන්න බෑනේ. අනිත් එක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අවසරලත් මාධ්‍ය හැඳුනුම්පතක් මට තියෙනවා.